අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මේ දිනවල වැදගත්ම මාතෘකාවක් පිළිබඳව සහ එහි එක්තරා සංකල්පයක් පිළිබඳව ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව. එතකොට මේ දිනවල හැමෝම මේ COVID-19 කියන වෛරස් එක නිසා ප්‍රතිශක්තිකරණය පිළිබඳව විශේෂයෙන්ම කතා වෙනවා. ඉතින් අපි ලෝක මට්ටමේ ගත්තොත් අද වන විට රෝගීන් 6500ක් ආසන් ප්‍රමාණයක් රෝගීන් මිය ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාව තුළ රෝගීන් 18ක් අද වන විට වාර්තා වීමක් සිදු වෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම ලෝක මට්ටමේ මේ ප්‍රවණතාවය පිළිබඳව රෝගීන් කොච්චර ප්‍රමාණයක් මේ ආසාදනය වෙච්ච පුද්ගලයන්ගෙන් මිය ගිහිල්ලා තියෙනවද කියලා. අපි ලෝක මට්ටමේ ප්‍රවණතාවය ගත්තොත් එහෙම තාමත් රෝගීන් මිය යාමේ ප්‍රතිශතය ගත්තොත් ආසාදනය වෙච්ච පුද්ගලයන්ගේ 5%කටත් අඩු ප්‍රමාණයක් තමයි වර්තමාන වෙන විට මිය ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කියනවා කේස් ෆේටලිටි රේට් කියලා. ඒ කියන්නේ ආසාදනය වූ පුද්ගලයන්ගේ කොතරම් ප්‍රතිශතයක් මිය ගිහිල්ලා තියෙනවද කියන එක තමයි ඒ හරහා ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ නිසා අපි මෙහිදී ඉතාමත්ම කලබල වෙලා මේ පිළිබඳව කටයුතු කරන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ අපේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම වගේ මේ COVID-19 වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීම. ඉතින් එහිදී අපි වැදගත් කාරණා කීපයක් මේ අරදී කතා කරනවා. මොකද අපි ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම ගැන මේ දිනවල හැමෝම අපි කතා කරනවා. නමුත් එක්තරා ගැටලුවක් තියෙනවා. මොකද ගැටලුව තියෙන්නේ අපි කොතරම් ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන ඖෂධ හෝ ප්‍රතිශක්තිකරණය වර්ධනය වන ආහාර පාන ලබා ගත්තත් බොහෝ දෙනා දන්නේ නැහැ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන වෙන, නැත්තම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගුණාත්මක භාවයේ හීන වෙන අවස්ථා පිළිබඳව. ඉතින් අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන ආකාර කිහිපයක් පිළිබඳව. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ අපේ ශරීරය තුළ තියෙන හමුදාවක් වගේ. මොකද අපිට අපේ ශරීරයට පිටතින් ඇතුල් වෙන වෛරස්, බැක්ටීරියා, දිලීර, එහෙමත් නැත්නම් පරපෝෂී ආදී මේ ආගන්තුක ද්‍රව්‍ය වලට විරුද්ධව සටන් කරන ප්‍රධානම මාධ්‍ය තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියලා කියන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව සඳහන් කරොත් එහෙම ආයුර්වේදයේ සඳහන් වුණා පුද්ගලයෙකුගේ ආයුෂය සහ බලය වර්ධනය කරනවා කියලා ඕජස් නැමැති සංඝටකයක් මගින්. ඉතින් මේ ඕජස මගින් අපි ආයුර්වේදයේ සඳහන් කරනවා ව්‍යාධි ශමත්වයක් ඇති කරනවා කියලා. ඉතින් මේ ව්‍යාධි ශමත්වය සහ අපි නූතන වෛද්‍ය විද්‍යාවේදී කතා කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය අතර ඇත්තටම බොහෝ කිට්ටු සමානතාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ආකාරයට ගත්තාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අද මේ COVID-19 වෛරසයට විරුද්ධව සටන් කරන්න බොහෝමයක් ඉවහල් වෙලා තියෙනවා. මොකද කිව්වොත් අපි ගත්තොත් සංඛ්‍යාලයකන මේ වෛරසයෙන් මිය ගිහිල්ලා තියෙන පුද්ගලයන් ගත්තොත් බොහෝ විට අවුරුදු 70ට වඩා වැඩි පුද්ගලයන්. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය වයසට යත්ම අඩු වෙනවා. ඉතින් මේ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන් තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. ඒත් එක්කම මිය ගිය පුද්ගලෝ පිළිබඳ අපි සලකා බැලුවොත් එහෙම ඔවුන් විවිධ රෝගවලින් පිළිලා තියෙනවා. දියවැඩියාව, හෘද රෝග ආදී රෝග සත්ත්ව වලින් පිළිලා තියෙනවා. ඉතින් එයා දි වශයෙන් ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයෝ තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. ඒත් එක්කම බැලුවොත් එහෙම රෝගයේ සුව වූ පුද්ගලයෝ පිළිබඳව වාර්තා බැලුවොත් එහෙම ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම හොඳින් පිහිටලා තියෙනවා. ඉතින් මේ පිහිටා තිබීම මත තමයි ඔවුන්ගේ ශාරීරියේ තියෙන හමුදාව නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය COVID-19 වෛරසයට විරුද්ධව සටන් කරලා මේ වෛරසය සිරුරෙන් පළවා හරින්න කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ හරහා බලාපොරොත්තු වෙනවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන්න බලපාන හේතු රාශියක් ගැන කතා කරන්න. එයට තේදී අපි පළවෙනි හේතුව විදිහට ගත්තොත් එහෙම අද අපි මේ අපේ ආහාර රටාව අපේ ජන සමාජය ගොඩක් වෙලාවට කෘත්‍රිම ආහාර රටාවකට යොමු වෙලා තියෙනවා. ඉතින් මේ කෘත්‍රිම ආහාර රටාව නිසා ආදවන විට මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා තියෙනවා. දෙවනි හේතුව විදිහට අපි ගත්තොත් එහෙම අපේ මානසික ආතතිය අපි අතිමානසික අතීන් පෙරුණොත් එහෙම අපි නිතරම ප්‍රශ්න ගැන කල්පනා කර කර
ස්ට්‍රෙස් එකේ හිටියොත් එහෙම අපිට අනිවාර්යයෙන්ම ප්‍රතිශක්තිකරණය දුර්වල වීමක් සිදු වෙනවා. ඒත් එක්ක තුන්වෙනි හේතුව විදිහට ගත්තොත් එහෙම නිින්ද අඩු බව. ඉතින් මේ නිින්ද වෙන ආයුර්වේදයේ ගොඩක් කතා කරලා තියෙනවා. නමුත් අද සමාජයේ කාර්යබහුලතාවය නිසා අවලා කියන ගැටලුව තමයි බොහෝ පුද්ගලයෝ නිදි වර්ගීකව කටයුතු කරනවා. ඉතින් මේ නිසා ප්‍රතිශක්තිකරණය අඩු වෙලා තියෙනවා. ඊට අමතරව සමහර රෝග තත්ත්ව නිසා අපි ඒවා ඉදිරියේදී කතා කරමු. රෝග තත්ත්ව නිසා ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. එමෙන්න සමහර ඖෂධ වර්ග, සමහර බටහිර ඖෂධ වර්ග ලබා දෙනවා ප්‍රතිශක්තිකරණය ඒ මගින් පීන වෙලා තියෙනවා. ඒත් එක්කම අපි කලින් කතා කරා වයස, වයසට යාමත් සමගම ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන වීමකට ලක් වෙනවා. එතකොට මේ ආකාරයට අද සමාජයේ බොහෝ දෙනා දුම්පානයට සහ මත්පැන් පානයට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් මේ දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන්න හේතු කාරණා වෙනවා කියලා අද නූතන පර්යේෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා. ඔව්, දැන් අපි මේ මං පෙර සඳහන් කරපු කාරණා අපි එකින් එක විමසා බලමු. මුලින්ම මම සඳහන් කළ කාරණේ තමයි කෘතිම ආහාර පාන රටාව අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා කියලා. ඉතින් මේ කෘතිම ආහාර පාන රටාව යටතේ අපි බැලුවොත් එහෙම බොහෝ විට අපි වෙළඳපොළෙන් මිලදී ගන්නා ආහාර ද්‍රව්‍යවල කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. බොහෝ විට ඔබ ආහාර ද්‍රව්‍යයක අසුරණය බැලුවොත් එහෙම ඒකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා ingredients නැත්නම් අන්තර්ගත ද්‍රව්‍ය කියලා සඳහන් කරලා තියෙනවා. එහිදී ඔබට දැක ගන්න පුළුවන් E numbers නැත්නම් INS numbers කියලා කාණ්ඩයක් ඒ සුරුම් වල සඳහන් කරලා තියෙනවා. මේවා තමයි ආහාර වලට යොදා ගන්න කෘතිම රසායනික ද්‍රව්‍ය. ඉතින් මේ කෘතිම රසායනික ද්‍රව්‍ය 1500ක් වමන ලෝකේ පුරා මීට අවුරුදු 25කට 30කට කලින් සම්මත කරලා තියෙනවා. නමුත් අදවන විට මේ කෘතිම රසායනික මගින් ලෙඩ රෝග ඇති වෙනවා කියලා විද්‍යාඥයෝ සොයා ගැනීමත් සමගම බොහෝ රටවල මේ කෘතිම රසායනික ද්‍රව්‍ය භාවිතය සීමා කරලා තියෙනවා. නමුත් අවාසනාවට අපේ රටේ මේ කෘතිම රසායනික ද්‍රව්‍ය බහුතරයක් අදටත් ආහාර වර්ගවලට යොදනවා. ඒවා අපේ කුඩා දරුවෝ පවා පාවිච්චි කරනවා. ඉතින් මේ රසායනික ද්‍රව්‍ය අතරේ ආහාර රසකාරක කියන කාණ්ඩයක් තියෙනවා. ඒවා අපි හඳුනගන්න පුළුවන් E නම්බර 600ත් 699ත් අතර අංක ඔබ ඇසුරුමේ දැක්කොත් ඒක තමයි ආහාර රසකාරක කියන කාණ්ඩය. මේ ආහාර රසකාරක කාණ්ඩයේ තියෙන ප්‍රධානම සමාජිකයෙක් තමයි E621 නැත්නම් අපි කියනවා මොනෝසෝඩියම් ග්ලූටමේට් කියලා. නැත්නම් අපි කියනවා MSG කියන කෙටි නාමයෙන් අපි හඳුන්වනවා. එතකොට මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් මගින් විශේෂයෙන්ම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන කරනවායි කියලා අද විද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ඉතින් මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් අපි පාවිච්චි කරන සමහරු ගෙදර ගෙනල්ලා පාවිච්චි කරනවා. ඊට අමතරව අපි ආහාරයට ගන්න නිතර ආහාරයට ගන්න ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ආදී ක්ෂණික නූඩ්ල්ස් පැකට් වල තියෙන රසායන රසකාරක පැකට්ුවේ, ඊට අමතරව සෝයා මීට් පැකට් වල තියෙන රසකාරක පැකට්ුවේ, ඊට අමතරව චිකන් කියුබ්, සුප් කැට, එතකොට චිකන් කරි පවුඩර් ආදී මේ MSG කියන රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. ඉතින් මේ මගින් පැහැදිලිවම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන කිරීමකට ලක් කරනවා. ඊට අමතරව අපි නිතරම කලින් සකස් කළ ආහාර කියන processed foods කියලා විශේෂයෙන්ම sausages ආදී කෘතිමව සකස් කළ මස් ආදී අපි දීර්ඝකාලීනව පාවිච්චි කරනවා නම් එතනදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන වීමකට ලක් වෙනවා. ඊට අමතරව අපි සීනි සහිත ආහාර අපි කියනවා high sugar foods කියලා හඳුන්වනවා. එතකොට මේවා නිතර ආහාරයට ගැනීම මගින් අපි සුදුරුදුරාණු වර්ගයක් තියෙනවා නියුට්‍රොෆිල කියලා. ඔබ බොහෝ දෙනා දන්නවා නියුට්‍රොෆිල පිළිබඳව. ඉතින් මේ නියුට්‍රොෆිල වල ක්‍රියාකාරීත්වය අඩාල කරන්න පුළුවන් කියලා කියනවා අපි නිතරම අධික සීනි සහිත ආහාර භාවිතයට ගැනීම. එතකොට මේ සීනි සහිත ආහාර අපි නිතරම භාවිතයට ගද්දී අපේ රුධිරේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ නැංගෙනවා. ඒ නිසා අපිට ඉදිරියේදී දියවැඩියා රෝගය වුවත් වැළඳීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සීනි සහිත ආහාර නිතර භාවිතය අද අපි විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමට ප්‍රධාන හේතුවක්
වශයෙන්. ඊළඟට දෙවැනි කාරණාව විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මානසික ආතතිය පිළිබඳව. අපි කියනවා ස්ට්‍රෙස් එක කියලා. එතකොට මේ මානසික ආතතිය තියෙද්දී අපේ රුධිරයේ ඉහළ යනවා කෝටිසෝල් කියන හෝමෝනේ. ඉතින් මේ කෝටිසෝල් හෝමෝනේ මගින් මොකද කරන්නේ? අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන කිරීමකට ලක් වෙනවා. ඉතින් ඒ කියන්නේ දීර්ඝකාලීනව මානසික ආතතියෙන් පෙළීමත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන කිරීමට එක් හේතුවක් වෙනවා. මේ කෝටිසෝල් හෝමෝනය අපේ රුධිරයේ වැඩිවත්ම මොකද වෙන්නේ? අපේ සුදුරිදුරාණු වර්ගය ඇතුළේ ඔබ දන්නවා වසා සෛල නැත්නම් අපි කියනවා ලිම්ෆොසයිට්ස් කියලා. මේ ලිම්ෆොසයිට්ස් වල ක්‍රියාවලිය අඩාල කරන්න පුළුවන් මේ කෝටිසෝල් හෝමෝනයට. ඒකේ වර්ග දෙකක් තියෙනවා, සෛල B සෛල සහ T සෛල කියලා. මේ දෙවර්ගයේම අපේ ප්‍රාථමික ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණයේ ප්‍රධානම සෛල දෙකක්. ඉතින් මේ අපි මානසික ආතතියෙන් ඉන්න මේ හෝමෝනේ ශ්‍රාව වෙලා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවායි කියලා අද විද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ඊට අමතරව මම කිව්ව ඊළඟ කාරණේ තමයි නිින්ද කියන දේ. එතකොට අපිට නිශ්චිත නිින්දක් නැත්තම් අපි සාමාන්‍යයෙන් කියන්නේ කලින් නිදාගෙන රාත්‍රියේ ඉක්මනට 9ට පමණ නිදාගෙන බ්‍රහ්ම මූර්තියෙන් අවදිවන්න කියලා ආයුර්වේදේ කියලා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදෑසන 4:24 කියන වෙලාවෙන් තමයි බ්‍රහ්ම මූර්තිය පටන් ගන්න. ඉතින් මේ කාලය තුල අවදිවීම මගින් බොහෝ ප්‍රතිලාභ බේ සිරුරට ලැබෙනවා. ඉතින් මේ නිින්ද නොමැති වීම නිසා ඇතිවන තත්ත්වය අපි විද්‍යාත්මකව පැහැදිලි කළොත් එහෙම අපේ නිින්දේදී ශ්‍රාවය වෙනවා සයිටෝකයින්ස් කියන ප්‍රෝටීන විශේෂයෙන්. මේ සයිටෝකයින්ස් මගින් විශේෂ කාර්යයක් ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ ඉටු වෙනවා. මොකද්ද කිව්වොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දින සෛල අතර සමායෝජනයක් මේ සයිටෝකයින්ස් මගින් සිදු වෙනවා. එතකොට අපිට ප්‍රමාණවත් නිින්දක් නොමැති වීම නිසා මොකද වෙන්නේ? සයිටෝකයින්ස් ශ්‍රාවය වීම අඩු වීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාර දැක්වීම හැකියාව අපි කියනවා ඉමියුන් රෙස්පොන්ස් එක අඩු වීමකට ලක් වෙනවා. මේ නිසා සමස්ත ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීමකට ලක්වීමක් සිදු වෙනවා ප්‍රමාණවත් නිින්දක් ඔබට නොමැති වීම නිසා වෙයි. දුම්පානය සහ මත්පැන් පානය මේ දිනවල ඔබ නැවැත්වීමට පුළුවන් නම් බොහොම අගේ කොට සලකනවා. මොකද මේ දිනවල තදින් පැතිර යන COVID-19 වෛරසයට ඔබේ ශරීරයේ ආක්‍රමණය කරන්න ප්‍රතිශක්තිකරණය හීන කරලා දෙනවා ඔබ නිරන්තරයෙන් දුම්පානය සහ මත්පැන් පානය සිදු කරොත්. ඉතින් මේ දේවල් නවත්වලා ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න ආකාරය, මේවාට විරුද්ධව ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න ආකාරය කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් ඔබට පැහැදිලි කරලා දෙනවා. එතකන් ඔබ සියලු දෙනාටම ස්තුතිය පිරිනමනවා.